Trevor. मोड़े आगे पालम ओ फूस ब्रिज मे पालमे अपूर्वते कियन्ने सामान्यं पालम वल आरुकु तियने उडातटने एउनाट मे पालमे आरुकु तियन्ने याटी अतट පාලමක් කියන්නේ ඉවුරු දෙකක් යා කරලා ගමනාගමනය පහසු කරන තැන. අපි දන්නවා ලංකාවේ බොහෝ තැන්වල අදටත් ඒ දඬු, වැල් පාලම්, සංගිලි පාලම් පාවිච්චි වෙනවා. ඒ අතර මහා පරිමාණ දැවන්ත පාලම් ඕන තරම් දකින්න පුළුවන්. මෝඩයාගේ පාලම යටත් විජිත යුගයේ ඉංග්‍රීසීන් විසින් ඉදිකරන ලද්දා. මෙම පාලම පිහිටා තියෙන්නේ ගම්පල උලපනේ ප්‍රදේශයේ මහවැලි ගඟ හරහායි. උලපනේ හන්දියෙන් කොත්මලේ ජලාශය දෙසට කිලෝමීටරයක් විතර යනකොට මහවැලි ගඟ හරහා ඉදිකරනු නවීන පාලම හමු වෙනවා. මේ නවීන පාලම ඉදිකරලා එච්චර කාලයක් නැහැ. මේ නවීන පාලම ඉදිකරන්නට ඉස්සර ඒ ආසන්නයේම යකඩ පාලමක් තිබුණා. දෙදාස් පාලවේදී ඉදිකරන ලද මන්තිරු දෙකේ නවීන පාලමට මීටර් 100ක් පමණ ගඟ ඉහළ ප්‍රදේශයේ තමයි මෝඩයාගේ පාලම තියෙන්නේ. අලුත් පාලමයි ඒ ගලවලා අයින් කරපු පාලමයි මෝඩයාගේ පාලමයි එකවර දකින්න තිබුණු කාලයකුත් තිබුණා. ඒ කාලය මහවැලි ගඟ හරහා එකම ස්ථානයේ පාලම් තුනක් දැකිය හැකිව තිබූ කාලයක් ලෙසයි සැලකෙන්නේ. තව දෙයක් කියන්නද? ඒ තමයි ඒ ආසන්නයේම තවත් පාලමක් ඉදිකිරීමට උත්සාහ දරූ සාධක තිබෙනවා. එහි දැනට ඇත්තේ කොන්ක්‍රීට් පාදමක් පමණයි. महावली व्यापृति क्रियात्मक काले मोडियागे पालम लंग पालम इदिकिरीमट पटांगत नमु एक पैत्तक निमकिरीमें पसु एय अत्तर देमु बवाई किये वेन्नी ए पालम हदुनन महावली गंगे एक मिस्ताने पालम हतरन मोडियागे पालम विशेष पालम ගම්පල බදුල්ල මාර්ගයේ දුම්රියෙන් යන අයටත් ඒ අපූර්ව සිත්තමක් මවා පානවා. මේ පාලම හදන්නේ යොදා ගන්නා තාක්ෂණය හරීම අපූර්වයි. මේ සිතාමතා කළ නිර්මාණයක්ද නැත්නම් අත්තරක්ද? යටත් විදිත යුගයේදී උඩරට තේවතු සඳහා අශ්ව කරත්ත හා තවලම් යාමට මෙම පාලම භාවිතා කර තිබෙනවා. මෝඩයාගේ පාලමට කනපිට පාලම කියලා කියනව නේද? අන්න හරි. සාමාන්‍ය පාලමක දෙපස ඇඳ පිහිටා තිබෙන්නේ පාලමේ උඩු කොටසේනේ. එය පාලම මතින් ගමන් කරන වාහන වලට වගේම මගීන්ටද ආරක්ෂාව සපයනවා. ඒත් කනපිට පාලමේ ඇඳි සවි කළා තියෙන්නේ යටි පැත්තේනේ. ඒකනේ මේ පාලම කනපිට හැරෙව්වා වගේම පේන්නේ. ඒ වුණාට මේ පාලම ඉතාමත් ශක්තිමත්. පාලම මත යොදා තියෙන්නේ කපා ඔපදෙමු කළුගල්.
එදදාස් නමසය හතුරේදි හෝ ඒ ආසන්නයේදී බ්‍රිතාන්‍යයන් විසින් පාලම සාදා අවසානයේ බ්‍රිතාන්‍ය රාජ්‍ය නියෝජිතයකු එය විවෘත කිරීමට පැමිණ තිබෙනවා. එහෙත් ඊට පෙර ඒ පරීක්ෂා කිරීමට පැමිණි ප්‍රධාන ඉංජිනේරුවරයා ඒ සාදා ඇත්තේ වැරදියට බව වටහා ගන්නවා. එම නිසා පාලම සෑදූ ඉංජිනේරුවරයා දිවිනසාගත් බව ජනප්‍රවාදයේ කියවෙනවා. ආ, එතකොට පාලම හදලා තියෙන්නේ වැරදි විදිහටද? අතීත කතා එසේ වුණත් වර්තමාන ඉංජිනේරුවරුන්ගේ බහුතර මතය වී ඇත්තේ ශක්තිය ආරක්ෂාව මෙන්ම බරදරා ගැනීමට හැකිවනසේ පාලම ඉදිකර ඇති බවයි. සුදු ජාතික පාලන සමයේ ඉදිකළ ආරුක්කු පාලම හෙවත් මෝඩයාගේ පාලම ඓතිහාසික වටිනාකමකින් යුත් පාලමක්. විනාශ වීමේ තර්ජනයට ලක් වෙලා තියෙන කණපිට පාලම නැත්නම් මෝඩයාගේ පාලම අනාගත පරපුරට අතීත උරුමයක් ලෙස සංරක්ෂණය කිරීම රජයේ වගකීමක්. මේ වගේ තව ගොඩාක් දේවල් තියෙනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න.